පුංචි තිරේ අවිහිංසක ආදරවන්තයා විදිහට ආකර්ෂණීය රංගනයෙන් සුවහසක් හදවත් තුළ කිරුළු පැළඳි ආදරණීය රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඔහුගේ රංගාභිෂේකයට මේවන විට දශක තුනක් සම්පූර්ණ වෙලා හමාරයි. ඉතින් රංගනයෙන් නොනැවතී අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම තිර රචකයෙකු ලෙසත් ශේෂ්ත්‍රයේ නමක් දැරූ මේ රංගන ශිල්පියාගේ අධ්‍යක්ෂක ජීවිතයට පසුගියදා 20 වසරක් සම්පූර්ණ වුණා. ඉතින් ඒ නිමිත්තෙන් ඔහුගේ නවතම සිනමා නිර්මාණයක් වන සඳදියසලු චිත්‍රපටයක් සමග උත්සවයක් පසුගිය දිනක පැවැත්තුණා. ඉතින් ඒ පිළිබඳවත් ඔහුගේ අලුත්ම තොරතුරුත් ඔහු මෙහෙමයි කියලා තිබුණේ. අංජලිකා චිත්‍රපටයෙන් පසුව මංකල චිත්‍රපට සියල්ලම වෙනස් ආකාරයේ චිත්‍රපට. නමුත් බොහෝ දෙනෙක් මට කිව්වේ ආකර්ෂණීය සිනමාවේ ලක්ෂණ ඇතුළත් අංජලිකා වගේම චිත්‍රපටයක් නැවත කරන්න කියලා. ඉතින් සඳදියසලු කියන්නේ ඒ වගේම චිත්‍රපටයක් කරන්න දරූ උත්සාහයක්. ඉතින් මේ චිත්‍රපටයේ ඊටත් වඩා ආදරණීය සුන්දර කතා තේමාවක් සහිතයි. ඉදියෙන්ම කියනවා නම් කොන්දේසි විරහිත සුන්දර ආදර කතාවක් සහිත සඳදියසලු චිත්‍රපටයේ කතාව මෙතෙක් මා අතින් ලියවුණු මං කැමතිම කතාවයි. ඉතින් මං වෘත්තිමය රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ තිර රචකයෙක්. මගේ තවත් නිර්මාණයක් වන යුගාත්‍රා චිත්‍රපටයෙන් මාෂි සිරවර්ධන ශේෂ්ත්‍රයට හඳුන්වා දුන්නා. ඒක ලබන අගෝස්තු මාසයේ තිරගත වීමට නියමිතයි. සඳදියසලු නැමැති මගේ අලුත්ම චිත්‍රපටයෙන් නිම්හාරා සීනානායක නමින් අලුත් මුහුණක් හඳුන්වා දෙනවා. ඇයත් සිනමාවේ ලොකු වෙනසක් කරાવી. ඊට අමතරව මාලනී ෆෝන්සේකා, ක්ලීඩස් මෙන්ඩිස්, මොරින් චාරුණි, කුසුම් රේණු, ලාල් වීරසිංහ, අජිත් වීරසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, අතුල අධිකාරි සහ ශිෂාද්‍රි ප්‍රියසාත් රංගනයෙන් එකතු වෙනවා. ඉතින් මේ සියලු කාර්යයන්නේ මම යෙදුනේ ඉතා සතුටින් සහ මා සතු උපරිම හැකියාවෙන්. ඉතින් ඒ නිසා මෙතෙක් කිනම් හෝ ආකාරයෙන් මම සහය දැක්වූ හැම කලා නිර්මාණයකටම මං කැමතියි. වසර 30ක් එකලෙසම ජනතාවගේ ප්‍රේක්ෂණ ආකර්ෂය දිනා පවත්වා ගැනීම රංගන ජීවිතයේ රංගන වීදියෙක්ට අභියෝගයක් තමයි. ඉතින් අභියෝගවලට මං හරි කැමතියි. අභියෝග තමයි මගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ශක්තියක් උනේ. ඉතින් අභියෝගයක් විදියට බාරගත්තොත් තමයි ඒක තවත් අභියෝගයක් වෙන්නේ. ඉතින් මං කරන දේ උපරිමයෙන් කරනවා. ඒ නිසා වෙන්න ඇති තාමත් එදා වගේම මට ප්‍රේක්ෂකීන්ගේ හදවතේ රැඳිලා ඉන්න පුළුවන් උනේ. මගේ රංගන ජීවිතේ මට වැඩිපුරම ලැබුණේ පෙම්වතාගේ චරිත. ඉතින් පෙම් චරිත නිරූපණය කරන එක පහසු දෙයක් නෙමෙයි. ඒකත් කලාවක්. මම ඒ චරිතවලට සාධාරණයක් ඉටු කළ නිසා වෙන්න ඇති දිගින් දිගටම එවැනි චරිත මට ලැබුණේ. ඉතින් ඒ අතර මට සෙනසුරු මාරුව, ගන්ධයාල නිසලයි, තිමිරපව්ව, රතුහස වගේ ටෙලිනාට්‍ය වල වෙනස් චරිතත් ලැබුණේ. ඉතින් ඒවට සම්මානත් ලැබුණා. නමුත් මම දැන් ටෙලිනාට්‍ය රංගනය බොහෝ සීමා කරලායි තියෙන්නේ. ඉතින් ඉතා හොඳ චරිතයක් ලැබුණොත් පමණයි මම රඟපාන්නේ. මම එවැනි චරිත පිපාසයෙන් ඉන්නේ. මම හැම විටම උත්සාහ කළේ කලාවේ අලුත් යමක් කරන්න. ඉතින් තාම මම අධ්‍යක්ෂණය කරලා තියෙන චිත්රපට 4ක් විතරයි. ඉතින් ජීවිතේ මට හැම දෙයක්ම ලැබුණේ කලාව නිසා. ඉතින් කලාව නිසා චන්න පෙරේරා මේ රටේ එක්තරා සලකුණක් වුණා. ඒ වගේම ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් ලැබුණා. ඉතින් සම්මාන කියලා කියන්නේ කිහිප දෙනෙක්ගේ අදහස් මත තීරණය වෙන දෙයක්. නමුත් අදටත් ඉදා වගේම රසිකයන් මට දක්වන ආදරය විලාවකට S2කට කඳුළු ගෙනෙන තරම් සංවේදී. ඒ නිසා මං කලාවට අසීමිතව ආදරෙයි. අංජලිකා මම හැදුවේ විශාල පිළිවයක් දරලා. ඉතින් ඒ සිනමාව එක්තරා ප්‍රමිතියකට ඔසවා තැබූ ඒ ආකර්ෂණීය සිනමාවේ එක්තරා හැරවුම් ලක්ෂයක් බව විචාරකීන් පවා අදහස් දක්වා තිබුණා. ඉතින් අංජලිකාගෙන් පසුව ඒ ප්‍රමිතිය පවත්වාගෙන යන්න එතනින් උඩට ඔසවා තැබීමේ වැදගත්කමත් ඒ ඔස්සේ මතු වුණා.
අංජලිකා තුලින් ඒ தত্ত্বය ඇතිවීම යහපත් ප්‍රවණතාවයක් කියලායි මම හිතන්නේ. සිනමා ජීවිතයේ දශක 3ක් ගත වෙද්දී අදටත් තිරේ ආදරවන්තයා වීමේ රහස ගැන ඔහු මෙහෙමයි කියලා තිබුණේ. මම මේ මොහොත තුල ජීවත් වෙන කෙනෙක්. අතීතය ගැන පසුතැවීමක් හෝ අනාගතය ගැන බයක් නැතිව හැම මොහොතේම සතුටින් ඉන්න වගේම මන් ළඟ ඉන්න අයත් සතුටින් තියන්න උත්සාහ කරන කෙනෙක්. මේ අවස්ථාවේදී මේ දක්වා මට සහයෝගය දුන් සියලුම මාධ්‍ය හිතවතුන්ට වගේම මගේ රසික රසිකාවියන්ට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා කියලයි රටක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පී චන්න පෙරේරා අවසානයේ කියලා තිබුණේ. හොඳයි ඉතින් කොහොම හරි එදා වගේම අදටත් පිනුමෙන් පවා ලොකු වෙනසක් නැතුව ඉන්න මේ ආදරණීය රංගන ශිල්පියා චන්න පෙරේරා ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.